රණවිරුවන් වෙනුවෙන් නැවත නැවතත් මගේ ගෞරවය සහ ප්‍රණාමය පුද කරනා වගේම ඉතාමත් වේදනා සහගතව ඔවුන්ව මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඒ මියගිය රණවිරුවන් වගේම යුද්ධයේදී ආබාධිත වූ දැනට ජීවත්ව සිටින බොහෝ දුක් කරදර මැද කඳුළු මැද ආබාධිතව ජීවත් වන ඒ සියලුම ආබාධිත රණවිරුවන්ටත් මම රජය සහ ජනතාව වෙනුවෙන් අපේ ගෞරවය සහ ප්‍රණාමය මේ අවස්ථාවේ පුද කරනු ලබනවා. අප බලාපොරොත්තු නොවූ ආකාරයක පසුගිය මාසයේ අප්‍රේල් 21 වෙනිදා ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරයක සිදුවීමක් තුල අපේ රටේ 300කට ආසන්න අපේ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයින් ඒ වගේම විදේශිකයින් පිරිසක් මිය ගියා. අපේ ආරක්ෂක කටයුතු වල යෙදී සිටින සියලු නිලධාරීන්ට විවිධ මේ ශේෂ්ත්‍රවල විශේෂඥයින්ට නැවත වගකීමක් පැවරී තිබෙනවා. වසර 30ක යුද්ධයේ ලැබූ අත්දැකීම් වගේම එම යුද්ධයට වඩා හාත්පසින්ම වෙනස් වූ ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරයකට මුහුණ දීම සඳහා මෙය ලෝකේ හඳුන්වන වගේම අප සැම විටම හඳුන්වන්නේ මේ අප්‍රියල් 21 වෙනිදා සිදුවීම ලංකාවේ ප්‍රශ්නයක් නොව මේ ලෝකයේ ප්‍රශ්නයක් විදිහටයි. මේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරයක් පිළිබඳව වුන් මර්ධනය කිරීමේ ප්‍රධාන වගකීම පැවරෙන්නේ බුද්ධි අංශවලටයි. ඒ බුද්ධි විශේෂඥයින්ගේ බුද්ධි අංශවල ප්‍රධාන වශයෙන්ම ප්‍රවීණයින්ගේ ඒ තිබෙන අත්දැකීම් අවබෝධය දැනුම පරණතභාවය සහ විශේෂයෙන්ම ඒ පිළිබඳව තිබෙන බෞස්ෘතභාවය තුළ මේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරය අපේ රටෙන් අතුගා දැමීම සඳහා අපේ රණවිරුවන්ටත් බුද්ධිංශවලටත් සම්පූර්ණම ශක්තිය තිබෙන බව මා තරයේ දැඩි ලෙස විශ්වාස කරනවා. ගත වූ මාසයකට ආසන්න කාලය තුළ මේ රට තුළ එම ත්‍රස්තවාදී ව්‍යාපාරයට සම්බන්ධ සියලු පිරිස් අත්අඩංගුවට ගැනීමටත් ඒ වගේම ගැටුම්වලදී මිය යාමත් තුළ අපට මේ රටේ ස්ථීර සාමයක් පිළිබඳව විශ්වාසයක් තැබීමට හැකි තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒ නිසා අපි රටක් විදිහට ප්‍රධාන වශයෙන්ම ලෝකයේ සමග අත්වැල් බැඳගත යුතු වෙනවා. එන්ම මේ ප්‍රශ්නයට මුහුණ දී ජයග්‍රහණය කර රටට ස්ථිර සාමයක් ලබා කර දීමේ හැකියාව අපිට රජයක් විදිහටත් ආරක්ෂක අංශවලටත් ප්‍රධාන වශයෙන්ම පැවරී තිබෙනවා. වගේම ඒ ඉටු කළ හැකි බව මා ප්‍රධාන වශයෙන්ම විශ්වාස කරනවා.